ඒක අපිට අදාළ නැහැ. අපි කරන හොඳ වැඩෙන් අනුකෝ දැන් බුදුරජාණන් වහන්සේ හොඳ වැඩ කළා. ඒ කීකේ මිත්‍යා දෘෂ්ටික බමුණිය දහස් ගණන් කෝපගත්ත කියලා බුදුරජාණන් වහන්සේලා අකුසලයක් වෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක්වත් වෙන්නේ නැහැ. ඔබ නිවැරදි කියලා තනින් නම් ඔබ යහපත් දේ කරන ලෝකයාගෙන් ඔබට අදාළ නැහැ. නමුත් ඔබ නිසා ඔබ එහෙම කිරීම නිසා ලෝකයා දැඩි විදියට අකුසල් කර ගන්නවා නම් ඒගොල්ලෝ කෙරේ අනුකම්පාවෙන් ඔබ ඒක නොකරයි. තේරුණා? ඒගොල්ලන් කෙරේ අනුකම්පාවෙන් ඔබ ඒක නොකරයි. සීමාව ඉක්මන ගැටෙනවා. තේරුණා? දැන් ඔබේ මහත් අපිගේම ඔබ විවාහක නම් ඔබේ ශාම්පුරුෂයා ඔබ භාවනා කරන්න යන අකමැති නම් තේරෙනවද? ශාම්පුරුෂයා නිතර මේකට ගැටෙනවනම් මම නම් කියන්නේ ඔබ යන්න එපා. තේරෙනවද? ඔබ යන්න එපා. ඒ කියන්නේ අවශ්‍යම වෙලාවට පොයි දවසට ගිහලා ඉතුරු කාරණා ගෙදර කරගන්න ඔබ දක්ෂ වෙන්න. ඒක ඔබේ තුන නුවණ සකස් වෙනවා. ඔබ ගැටීම් වැඩෙන දිශාවට යන්නේ. ගැටීම් අවබෝධ අවම කරගෙන ධර්මයේ දිශාවට තමයි ඔබ එන්නේ. එහෙනම් ඔබ මම දවස් 10ක් භාවනා කරන්න යන්න ඕනේ කියන තැන නෙමෙයි හිතන්නේ. මං ඒ දවස් 10ක් සැමියා සතුටෙන් තියාගෙන මං ඊතර භාවනා කරන කෙනෙක් නෙවෙයි. ඒකට ඒ දෙකම ඔබ සිද්ධ කරගන්න. සැමියාව සතුටෙන් තියලා භාවනාව නමුත් ඔබ අතෙන්ට ගියොත් එහෙම භාවනාවක් කෙරුවා නෑ අවසානයේ සැමියා සතුට වෙලා නැහැ. මොකද සැමියා නිසා ද්වේෂයමයි හැම වෙලාවම සකස් කරගන්න. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවම අපි නිසා අනුන්ට අකුසල් කරා යන්න දෙන්නේ නරකයි. ඒක ඊතර දෙක තමයි අත්හැරීම. ඔහුට කුසලයේ උදෙසා ඔබ නවතිනවා කියන්නේ ඔබ අතහැරියා. ඒක දක්ෂ වෙන්න ඕනේ වහරිසියු. ඔබ ගිහිලා භාවනා කළාට වඩා ඔබේ මේ අතහැරීම ශක්තිමත්. ඔබ භාවනා කළෙත් නැහැ. ගෙදර ඉඳන් ඔබේ සැමියා ගැටෙනවා කියන තැන ඉඳන් මම මේ ගමන නතර කරනවා කියන්නේ ඔබ භාවනා කළාට වඩා අතහැරීමක් වෙන සිද්ධ වෙලා තියෙනවා. ඒව තමයි හිත කවදා හරි අපිට වඩවල දෙන්නේ. ඒක තමයි ගැටීම් අඩු වෙන්නේ.